මතකද පසුගිය රජයේ 31 ජිනීවා පාවාදීම රටත් රණවිරුවත් පාවා දෙන යෝජනා සමග බටහිර රජයන් හා ශ්‍රී ලංකාව සම අනුග්‍රහයයි පවසමින් 2015 මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී අපේ රටට එරෙහිව අපේ විවස්ථාවට විරුද්ධව යෝජනාවලියක් එදා සම්මත කෙරුණා අපේ රණවිරුවන් යුද අපරාධ කළ බවට බොරු චෝදනා යොමු කර රට වෙනුවෙන් රණවිරුවන් කළ අපරිමිත කැපකිරීම හැල්ලුවට ලක් කරමින් මුළු රටක ස්වෛරී නිදහස එදා පාවා දෙනු ලැබුවා ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ලෙසින් දිගින් දිගටම මෞබිම පාවා දීමට එරෙහිව පාර්ලිමේන්තුවේ ජනතාව සමග එක්වත් ඔහු සටන් කළා ජාතියේ නිදහස තමන්ගේ රටක් විසින් තමන්ගේ රටට විරුද්ධව යෝජනාවක් ගෙන ආපු බටහිර රටවල් සමග ඊනියා ජිනීවා ගිවිසුම අවලංගු කළ හැකි නැත්නම් අපේ රට ජිනීවා ගිවිසුමේ හිරකාරයෙක් ලෙස ජිනීවා ගිවිසුමේ ෆෙඩරල් රාජ්‍යයක ගොදුරටපත් වෙන භයානක ගමනට රට කැඩී බිඳී යන අනතුරට අනාගතය ඇදේවි එය වළක්වන්න විජයග්‍රහණී නනතුරුව ලද පළමු අවස්ථාවෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ විශ්වාසවන්තම විදේශ අමාත්‍යවරයාලෙස තුන් මාසක් ඇතුළතදී ජාතික ඇඳුමින් රෙද්ද බැනියම හැද බටහිරට දැනෙන උසස් ඉංග්‍රීසි බසින් මෙන්ම සිංහල බසින්ද ඇමතීමට යලි ජිනීවා වෙත ගමන් කරනවා වෙදුම්වාදී ඌමනාකරුවන් මානව හිමිකම් මැයින් රණවිරුවන්ගේ ගෙලට දමා තිබූ තොණ්ඩුව ගලවා මෞබිමේ ස්වෛරී නිදහස සිංහනාදයෙන් ප්‍රකාශ කර විලාංකීය අභිමානය යලි ඇති කළේ ඔහුයි that I wish to place on record Sri Lanka's decision to withdraw from the co-sponsorship of the resolution 40/1 on promoting reconciliation, accountability and human rights in Sri Lanka, which also incorporates and builds on preceding resolutions 30/1 of October 2015 and 34/1 of March 2017. May I conclude quoting the words of Lord Buddha, Siyalu Sattvayo Nidukvetva Nirogi Vetva Suvapatveva. නේෂ් කුණවර්ධන අංක 13 කොළඹ කණ්ඩායම් නායකයා ලෙසින් පොහොට්ටු වෙනවා